කොරෝනා වෛරසය පැතිරීමත් සමග සමාජය තුළ සර්ජිකල් ෆේස් මාස්ක් පැළඳීම පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. වෙළඳපොළ තුළ මුඛ ආවරණ හිඟවීම ලාභ අපේක්ෂා කරමින් ඇතැම් ව්‍යාපාරිකයින් මුඛ ආවරණවල මිල ඉහළ දැමීම වැනිදේ මේ දිනවල දෙක ගැනීමට හැකිය. ඒ අතර මුඛ ආවරණ පළඳින ආකාරය පිළිබඳවත් විවිධ මතයන් සමාජය තුළ සංසරණය වෙනවා. මුඛ ආවරණයක් පළඳින නිවර්ති ක්‍රමවේදය සහ මුඛ ආවරණ පිළිබඳව ඔබ නොදන්නා තවත් කරුණු රසක් මේ ලිපිය තුළින් ඔබට දැනුවත් විය හැකිය. මුඛයෙන් සහ නාසයෙන් ශරීරයට ඇතුළුවන වෛරසයන්ගෙන් ආරක්ෂා වීමට ආසාදිත තත්ත්වයකට පත්වූ පසු තමන්ගෙන් බාහිර පරිසරයට වෛරසයෙන් මුදාහැරීම පාලනයටත් මුඛ ආවරණ භාවිතා කරනු ලබනවා. හුස්ම ගැනීමේදී වාතයේදී වෛරස් අංශ 95% 99% අතර ප්‍රමාණයකින් නාසයෙන් ශ්වසන පද්ධතියට ඇතුළුවීම වැළැක්වීමට මෙම මුඛ ආවරණයට හැකියාවක් තිබෙනවා. බැක්ටීරියා, වෛරස සහ විස බීජ මගින් ඇතිවන බෝවන රෝග පාලනයට පමණක් නොව වායුගෝලීය දූෂණයන්ගෙන් ආරක්ෂා වීමටද මුඛ ආවරණ භාවිතා කරනු ලබනවා. බොහෝ විට අප මුඛ ආවරණයක් පැළඳීම පිළිබඳ අවධානය යොමු කරනුයේ අවධානම් සහගත තත්ත්වයකදී පමණයි. නමුත් වායුගෝලීය දූෂණය ඉහළ මට්ටමක පවතින බොහෝ රටවල මිනිසුන් මුඛ ආවරණ පැළඳීම ඉතා සුලභව දකින්නට ලැබෙනවා. සෞඛ්‍ය සේවාවන් සහ සැත්කම් සඳහා මුඛ ආවරණ භාවිතය ආරම්භන්නේ 1897 වසරේදී. පෝල් බර්ගර් නැමැති වෛද්‍යවරයා පැරිසේදී කළ සැත්කමක් සඳහා මුඛ ආවරණ භාවිත කිරීමෙන් පසු මුඛ ආවරණ භාවිතය දිගින් දිගටම ව්‍යාප්ත වූ බව ඉතිහාසයේ සනිටුහන් වෙනවා. මුඛ ආවරණයක ව්‍යුහය පිළිබඳ සැලකීමේදී ඒ ස්තර තුනකින් සමන්විත බව දැක ගැනීමට හැකිය. නොන් වුවන් ස්තර දෙකක් මාධ්‍යෙහි මෙල්ට් බ්ලවුන් ස්තරයක් අන්තර්ගත වෙනවා. එම මධ්‍යගත කොටස ශුද්‍ර ජීවින් ඇතුල්වීම සහ පිටවීම වළක්වන පෙරණයක් ලෙස ක්‍රියා කරනු ලබනවා. මුඛ ආවරණයක එක් පසක් සුදු පැහැති වන අතර අනෙක් පස නිල් හෝ කොළ පැහැති වර්ණයක් ගෙනෙනවා. කොළ හෝ නිල් පැහැති කොටස නිරාවරණ ලෙස මුඛ ආවරණය පැළඳීම නිවැරදි ක්‍රමවේදයයි. නිල් පැහැති කොටස වාතයට නිරාවරණ ලෙස පළඳින්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් යයි අසත්‍ය ප්‍රචාරයක් සමාජය තුළින් මතුවද එම මතයේ කිසිදු සත්‍යතාවයක් හෝ විද්‍යාත්මක පදනමක් නොමැති බව විශේෂයෙන් සටහන් කළ යුතුයි. විවිධ මිල ගණන් යටතේ මුඛ ආවරණ මිලදී ගත හැකි අතර ප්‍රමිතියෙන් යුතු මුඛ ආවරණයක් මිලදී ගැනීම වඩා ගුණාත්මක වනවා. මුඛ ආවරණ පැළඳීමෙන් පසු එහි වන සිහින් කම්බි වැනි කොටස නාසය මතරගෙන ගොස් නාසයේ උඩු කොටස ආවරණය වන ලෙස ඇඟිලි තුඩුවලින් තද කර ඒ රඳවා ගැනීම කළ යුතුයි. පුළුල් කිරීමට හැකි පරිදි සකසා ඇති මුඛ ආවරණය නිකට වැසෙන ලෙස පහළට ඇද මුහුණ ආවරණය කළ යුතුයි. එන්පසු කන් පිටුපස හෝ හිසේ පිටුපසින් ගැටගසා මුඛ ආවරණය රඳවා ගත යුතුයි. පැය 8ක් පමණ භාවිතා කළ පසු මුඛ ආවරණය සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බැහැර කළ යුතුයි. මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් පාසල්, රෝහල්, ගුවන් තොටුපළ වැනි සෙනඟ ගැවසෙන පොදු ස්ථානවලදී මුඛ ආවරණයක් පැළඳීම වැදගත්. විශේෂයෙන් කුඩා දරුවන්, ගර්භණී මවරුන්, වයස්ගත පුද්ගලයන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුයි. වෙළඳපොළ තුළ මුඛ ආවරණ සොයා ගැනීමට අපහසු නම් ආදේශකයක් ලෙස ඉතා පිරිසිදු ලේන්සුවක් නිසලස නවා මුඛය සහ කට ආවරණය කිරීමද ඔබට කළ හැකිය.